ඔබ සන්ධ්‍යාවක් ඔබ සමස ඇතිය අයිටන් ප්‍රවෘති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්තී දිල් රුක්ෂි මුලින් මවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. හතර දිනකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තමයි. දැන් අද ලෝක මත්ද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දඬනයට අත්සන් කළා ඉවරයි. බුදුසසුන වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කිරීම ගැන ආඩම්බර වනවා අගමැති කියයි. බුද්ධි අංශ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්. අතිකර ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම ඇමති කෙනෙක් මට බලපෑම් නැති කළා නැහැ. හමුදාව ස්වාධීනව රාජකාරී කරන හැටියට තමයි මේ අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ. මහජන බැංකුව පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මුදල් ඇමති අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය චාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් හතර දෙනෙකුට මරණීය දඬුවම් ලබා දීම සඳහා තමා අත්සන් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ජනාධිපති මන්දිරයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිතුමා මෙම කරුණු හෙළි කළේ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් වෙත කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් බලයට පත්වුවද රටට ආදරය කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බවයි. කියන විදිහට මමත් පිළිගන්නවා රටේ දේශපාලන අස්ථාවරත්වයක් තිබෙනවා. ඒ දේශපාලන අස්ථාවරත්වය පැහැදිලිවම හැදුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ 19 වෙනි සංශෝධනය රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කළා. නායකයෝ දෙන්නෙක් හැදුවා. 62,50,000කින් පත්වෙච්ච ඩ්‍රයිවර්ට වාහනේ ගෙනියන්න දෙන්න ඕනේනේ. 19 කළේ තව ඉස්සරහා සීට් එකේ වාඩි කෙරුවා තව එක්කෙනෙක්. එතකොට 62,50,000කින් පත්වෙච්ච ඩ්‍රයිවර් වාහනේ ස්ටියරින් වීල් එක අරගෙන යනකොට ජියර් දානවා, ඇක්සලේටර් එක පාගනවා, ඒවා කරනවා. අර පාර්ලිමේන්තුවෙන් ලයිසන් එක ගත්ත හාදයක් ඇවිල්ලා එයා ඉස්සරහා සීට් එකේ ඉඳගෙන එයා ජියර් දාන්න හදනවා, වරද්දලා දානවා, වාහනේ හැප්පෙනවා, පාරෙන් පයින්නවා, ස්ටියරින් වීල් එකත් එයා පැත්තක ඉඳන් අල්ලලා කරකවනවා හිටපු ගමන්. මෙහෙම වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගන්නා තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තමා තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවයි. දැන් බොහෝ දෙනෙක් සාකච්ඡා කරන්නේ තව මාස 7කින් පැවැත්වෙන ජනාධිපති වර්ණය පිළිබඳව. ජනාධිපති වර්ණය සාමාන්‍ය පරිදි පැවැත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක මැතිවරණ කොමසාරිස්තුමාගේ කටයුත්තක්. අපේක්ෂකයින් සම්බන්ධයෙන් තවම කිසිම දේශපාලන පක්ෂයක් තීන්දුවක් අරගෙන නැහැ. විපක්ෂය කියනවා ආණ්ඩුව අස්ථාවරයි, ආණ්ඩුව අවුල් කියලා. හැබැයි ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලත් කටයුතු අස්ථාවරයි. ඒවත් ඔක්කොම අවුල්. සමහර අය මගෙන් අහනවා ඉදිරි මැතිවරණේ තරඟ කරනවද ජනාධිපති වර්ණය කියලා. ඉදිරි ජනාධිපති වර්ණයත් මට මගේ දේශපාලන ජීවිතයේ පසුගිය අවුරුදු 52ක අත්දැකීම් වගේ මැතිවරණයක් තමයි ඒක, ජනාධිපති වර්ණයක් තමයි. ඒ මැතිවරණයේදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ගන්න තීන්දුව තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. තම විදේශ සංචාර පිළිබඳ මාධ්‍ය ඔස්සේ පළවෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිතුමා තමා එම සියලු විදේශ සංචාර සඳහා සහභාගී වී ඇත්තේ එම රාජ්‍යයන්කින් ලැබුණු නිල ආරාධනා අනුව බවද පෙන්වා දුන්නා. ඇතැම් මාධ්‍යවල සඳහන් පරිදි විශාල නියෝජිතයින් පිරිසක් එම සංචාරවලට සහභාගී කර නොගත් අතර අදාළ නිල සංචාරවල නිරත වූයේ මාතෘභූමි වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම සඳහා බවද ජනාධිපතිතුමා පැවසුවා. ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත සෝපා හා වීෆා ගිවිසුම පිළිබඳ තමාගේ කිසිදු එකකතාවක් නොමැති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අදට යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. දැන් අද ලෝක මත්ද්‍රව්‍ය දිනේ මම මේ මරණීය දඬනයට අත්සන් කළා ඉවරයි. ජනාධිපතිතුමනි කී දෙනෙකුටද? 4 දෙනෙකුට. ළඟදීම ක්‍රියාත්මක වෙයි. දිනේ තීන්දුව කළා දන්වලත් ඉවරයි. මත් කුඩු මත් පෙති පාවිච්චි කරන ලංකාවේ ඉන්නවා 1,03,000 විතර. ලංකාවේ හිරගෙවල් වල දාන්න පුළුවන් ගාන 11,000යි. දැන් ඉන්නවා හිරගෙවල් වල 24,000. මේ 24,000න් 60%ක් මත්ද්‍රව්‍ය නිසා ඉන්නේ ඇතුලේ. තමුන්නාන්සලත් නිර්මාණශීලී ලෙස මේ රට බේර ගන්න. තවත් ශක්තිමත් වැඩසටහන් තමුන්නාන්සලගේ ආයතනෙන් ක්‍රියාත්මක කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරනවා.
මද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත් නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මද්‍රව්‍ය උවදුරෙන් රට සහ දරුවන් බේරා ගැනීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. කොළොන්නාව රජමහා විහාරයේ පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතිය පසුගිය 23 වනදා සිට ලබන පළමුවනදා දක්වා ක්‍රියාත්මකයි. ඊට සමගාමීව මද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළොන්නාව රාජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. මද්‍රව්‍ය විරෝධී පාගමනක්ද මෙහිදී පැවති අතර රාජගිරිය, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගොතටුව, ග්‍රෑන්ඩ් පාස් සහ දෙමටකොට ප්‍රදේශවලින් ආරම්භ වූ පිළපාලි විහාරස්ථානය වෙත පැමිණියා. මද්‍රව්‍ය විරෝධී සටනට අපි බහින විට ඇතැම්මයි තේරුම් ගත්තේ නැහැ මේකේ තිබෙන බරපතලකම සහ භයානකකම. ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න පුළුවන් වගේ මද්‍රව්‍ය ජාවාරංකාරීන්ට ඒවාට විරුද්ධ වැඩ කරන අය විනාශ කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශනාංශ මොන විදිහේ ඒ පරීක්ෂණවලින් ප්‍රතිඵල හොඳින් පෙන්නලා තිබුණත් මගේ නම් ලොකු සැකයක් තිබෙනවා. අපි මද්‍රව්‍ය වලට ගෙන ගිය සටනට දුන්න එක්තරා ප්‍රතිප්‍රහාරයක් තමයි අප්‍රියල් 21 බෝම්බ ප්‍රහාරය කියලා. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් මම ලංකාවේ නරකම මිනිහෙක් බවට පත් කළා. රටේ මහජනතාව අතරේ ජනාධිපති මේක දැනගෙන තමා සිද්ධ වුණේ කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. අපි කරපු හොඳ වැඩසටහන් සියල්ලම යට ගියා. ඒ වෙච්ච බරපතල හානිය ජනතාව පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙනා වගේම බලවත්සේ. අපි හිතන්නට ඕන ලංකාව මේ වගේ දෙයකටයි තෝරගත්තේ කියන කාරණාව. ලෝකේ වෙනත් රටවල්වල ප්‍රබල ජාවාරංකාරයෝ අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ හැම පැත්තක්ම අපි හිතන්නට ඕන. මම පහුගිය මාස ගාණක් කිව්වා මද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරංකාරින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවායි කියලා. මරණීය දණ්ඩනය දෙන්න මම අද අස්සම් කළා ජූනි 26 වෙනිදා ලෝක මද්‍රව්‍ය මර්ධනය දිනේදී. මම අස්සම් කළා. මේකට නොයෙකුත් විරෝධතා එයි. හෙට අනිද්දා නොයෙකුත් මුහුණුවරින් මාව නොයෙක් දේවල් වලට වැරදිකාරයෙක් විදියට පෙන්වයි. හැබැයි මේ පසුපස ඉන්නේ ජාවාරංකාරයෝ. ඒක පැහැදිලිව කියන්නට ඕනේ. අපි ජාවාරංකාරින්ට යට වෙනවද, අසත්‍ය ප්‍රචාරවලට යට වෙනවද, අපිට කරන නිନ୍ଦා අපහාසවලට යට වෙනවද, අපි හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න ඕනේ. මොන විදිහේ තර්ජන ගර්ජනාවක්, මොන විදිහේ නිନ୍ଦා අපහාස විවේචනාවක් මාව මොනතරම් වැරදිකාරයෙක් විදියට සමාජයට පෙන්වන්න උත්සාහ ගත්තත් මගේ හෘද සාක්ෂියට එකඟව අවංකව මම කරන කටයුතු කරනවා. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ 3 වන දිනය වූ අද රාජ්‍ය ආයතන සඳහා වූ විශේෂ වැඩසටහන් දීපයාප්තව පැවැත්ුණා. මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙමු තේමාවෙන් විශේෂ වැඩසටහනක් වවුනියාවේදී පැවැත්ුණා. බැලුන් සියයක් පාකර හැරීමද මෙහිදී සිදු කෙරුණා. මද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි දිනය වෙනුවෙන් සබරගමු පළාත් උත්සවය ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. භගවන්තලාව ප්‍රදේශයේ සිංහල හා දෙමළ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී කෙන්යාද පාණ්ඩි කෝවිල් පරිශ්‍රයේදී පැවැත්ුණා. ගල්ල අක්මීමණ කොටකොඩ අත්තදස්සි විදුහල් භූමියේදී රුක්රෝපණ වැඩසටහනක් පැවැත්ුණේ මද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීවයි. මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්ුණා. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ හෙට දිනය වෙන්කර ඇත්තේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන සඳහායි. එම සතියේ අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන පළමුවනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පෙර රජ දවසමින් වත්මන් රජයේද භික්ෂූන් වහන්සේගේ සුරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය සඳහා ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා. භික්ෂූන් වහන්සේ සඳහා මෙම රක්ෂණය ප්‍රදානය කිරීමේ උත්සවය පැවතුනේ අරලියගහ මන්දිරයේදී. මෙහිදී සියලු නිකායන් නියෝජනය කරමින් මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේ අනුශාසනා සිදු කළා. බුද්ධ ශාසන අමාත්‍යංශය හඳුන්වා දුන් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ පියවර 3ක් යටතේ. වැටුපක් නොලබන භික්ෂුන් වහන්සේ සඳහා බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණයද තම දරුවන් සසුනට පූජා කළ දෙමව්පියන්ගේ රකවරණය වෙනුවෙන් බුදුපුත් මව්පිය සුරක්ෂා රක්ෂණාවරණයද ක්‍රියාත්මකයි. එමෙන්ම විහාරස්ථාන සහ ආරණ්‍ය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බුදු අරණ සුරක්ෂා ක්‍රමයේද මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. භික්ෂුන් වහන්සේ නමක රෝහල්ගත වීමකදී නේවාසික ගාස්තු සඳහා මෙම රක්ෂණ ක්‍රමය යටතේ දිනකට රුපියල් 3000ක දීමනාවක් හිමිවනවා.
අද දිනේ භික්ෂුන් වහන්සේ 2009කට මෙම රක්ෂණාවරණයේ හිමි වූ අතර ඉදිරියේදී පළාත් මට්ටමින් රක්ෂණාවරණය පිරිනැමීමට කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් මහා පරිවිද්මායෙන් පසුව බුද්ධ වචනය ලෝකේ පුරාම ආරක්ෂා කරේ මහා සංඝරත්නය. එදා ඒ මහා සංඝරත්නයේ සෞඛ්‍ය අදාළ කටයුතු දායක සභාවත් ගිහි අඟුත් රජපෞලත් බාරගත්. සංඝරත්නයටත් ඇත්ත වශයෙන්ම ගමේ ඉන්න තමන්ගේ වැඩිහිටි දෙමව්පියන් බලාගන්නවත් අද තත්වයක් නැහැ. නගර බදත් එසේමයි. අනාගතයේ නම් ඒ පිළිබඳ සැකයක් නැතුව ඒ වැඩ කටයුතු කරන එකයි අපේ බලාපොරොත්තුව. ඒ වගකීම රජයක් හැටියට රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපි බාර අරගෙන තියෙන්නේ. ඒකයි අපි අලුත් වැඩසටහනක් ඇති කරේ අපේ ජයවික්‍රම පෙරමැතිතුමා සංඝරත්නයෙන් වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා වැඩසටහන. අපි මේ වෙනකොට මේ අවුරුදු 4 අවසන් වෙනකොට රුපියල් මිලියන 6250ක් වියදම් කළා තියෙනවා. මම හිතන්නේ අනික් අමාත්‍යයන් සායතන ගත්තොත් රුපියල් මිලියන 7000ක් විතර අපි වියදම් කළා තියෙනවා. ඒ විශේෂයෙන් මං හිතන්නේ එකම ආණ්ඩුවකට වඩා මෙච්චර මුදලක් වියදම් කිරීමට අපිට හැකියවීම ගැන විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා. පරම්පරා ගණනාවකින් මේ පන්සල් විහාරස්ථානට උදව් කරන්නට තිබුණේ ඒ සිරිත අද ආණ්ඩුවක් හැටියට ලංකාවේ වැඩියෙන්ම මුදල් වියදම් කරලා ඒ සඳහා යෙදෙව්ව ආණ්ඩුව හැටියට ඒ වැඩ කටයුතු කිරීම මං විශේෂයෙන්ම ආඩම්බර වෙනවා. මේ රටේ වෙනසක් ඇති කරන්න ඕන නම් අපේ චින්තනයේ වෙනසක් ඇති කරන්න ඕන නම් එතෙන්දි මූලිකත්වයේ ගත යුතු ඔබ වහන්සේලා. ඔබලා වහන්සේට පමණයි ඒ කටයුත්තේදී අපිට අලුත් දේශයක් හදන්න අලුත් චින්තනයක් මේ රටට ඇති කරන්න පුළුවන් වෙන්නේ. ජනතාවට සලසන ක්‍රමවේදයක් හදන්න ඔබ වහන්සේලා ඒ අනුශාසනා ලබා දෙන්න. ඒ සඳහා ජාතික නායකයන්ට උපදෙස් දෙන්නලා මම ඔබ වහන්සේලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ අභියෝගය බාරගත්තා එක් සදාකල් ගිනින වැඩපිළිවෙලකට මම ක්‍රියාත්මක කරනවා. අම්මා තාත්තා දුප්පත් පවුල්වල තමයි මුගන් සාමිනා හැමදෙරු. එහෙනම් අපිට පේනවා තියෙන දුක. ඒකයි චිත්‍රපටියක් දවස් 5න් ITN එකේ හැදුවේ. මේ චිත්‍රපටි 3ක් හැදුවා. ඒ නිසා මම ITN එකට මගේ ස්තුතිය පුද කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාර වලින් අසරණ භාවයට පත් වූ දරුවන් 33 දෙනෙකු රැකබලා ගැනීම සඳහා පිහිට වූ බහරකාර අරමුදලට රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300ක් බාහිර ප්‍රදාන මගින් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. හානිපූර්ණ කාර්යාලය හරහාද මෙම දරුවන්ට අවශ්‍ය ආධාර ලබා දීම සිදු වෙනවා. දැනට රෝහල්ගතව සිටින අයට විදේශ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් එම කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවල ලැබූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව වන්දි කිරීමටද රජය කටයුතු කරමින් සිටිනවා. හානිට පත් දෙපොළ සඳහා වන්දි කිරීමද මෙම වැඩපිළිවෙලට ඇතුළත්. මියගිය 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185ක වන්දි මුදලක් මෙන්ම ලැබූ පුද්ගලයන් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක්ද දැනටමත් ගෙවා අවසන්. බෝම්බ ප්‍රහාරවලින් හානි සිදු වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය යුද හමුදාවේ සහ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කරන අතර ඒවට අවශ්‍ය ප්‍රතිපාදනද නිදහස් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ නොසන්සුන් ක්‍රියා හේතුවෙන් සිදු වූ දේපල හානි සඳහා වන්දි කිරීමද දැන් සිදු වෙනවා. මේ පිළිබඳව ගැටළු ඇත්නම් හානි පූර්ණය පිළිබඳ කාර්යාලය අමතන ලෙසයි අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දෙන්නේ. සුරකිමු කතරගම රකිමු සමගි දම 2019 රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මැතිවර මාධ්‍ය දායකත්වයේ දරන්නේ ITN මාධ්‍යාලයයි. හරෝහරා 2019 තේමාවෙන් කතරගම ඇසළ මංගල්‍යයේ අලලා විශේෂ වැඩසටහන් රැසක් ITN මාධ්‍යාලය සංවිධානය කර තිබෙනවා. එහි පළමු වැඩසටහන හිට ආරම්භ වන්නේ කතරගමට බැතිමතුන් පැමිණෙන පාදයාත්‍රාව මුල් කර ගනිමිනුයි. ඇසළ මංගල්‍යයේ සියලු තොරතුරු ITN මාධ්‍යාලයට ITN TV වසන්තම්, ITN FM වසන්තම් FM සහ ITN Facebook පිටුවරහා ගෙනීමටද කටයුතු දා තිබෙනවා. හරෝහරා ITN කඳ සුරිඳු වන්දනා. කතරගම ඇසළ මහ පෙරහර මංගල්‍යය ජූලි 3 වනදා සිට 16 වනදා දක්වා. පා
මාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලදී තමන්ට කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින්. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාද විශේෂ තේරීම්කාරක සභාවට හමුවට පැමිණියද ඒ මහතාගෙන් සාක්ෂි ලබා ගැනීම අනිද්දා දක්වා කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පේල්ලියෝ රත්නමල යන මහත්වරුන් සාක්ෂි ලබා දුන්නා. යම් අඩංගු ගැනීම කරා නිමාස පරීක්ෂා කරා හමුදාව බැඳියත් වෙලා ඒ කටයුතු සිදු කරගෙන ගියා. ඒ කරගෙන යන වෙලාවේ කොතෙන්දී හරි ඔබතුමාට කවුරු හරි පුද්ගලයෙක් දේශපාලඥයෙක් අමතිවරයෙක් නැත්නම් වෙන කවුරු හරි පුද්ගලයෙක් ඒ පරීක්ෂණ වල බලපෑමක් කරාද කියන එක තමයි මට විශේෂයෙන්ම ඔබතුමාෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ. අප්‍රේල් 21 වෙනිදා මම සිද්ධිය සිදු වුණාට පස්සේ ශ්‍රී ලංකාවේ යුදමුදාවේ දමදාපති හැටියට මම යුදමුදාව පැහැදිලිවම ආරක්ෂක රාජකාරිය වල යෙදෙව්වා. ඒ අවස්ථාවේදී මම ආරක්ෂමත්ව උපදෙස් පරිදි මගේ තිර බලතල අනුව වටලා පරීක්ෂා කිරීම සෙවීම් අතර කරගින් සිදු කළා. එවැනි අවස්ථාවකදී අප්‍රේල් මාසයේ 26 වෙනිදා ඉෂාන් අහමඩ් කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා දෙවිල ප්‍රදේශයේදී. ඒ අවස්ථාවේදී මට තවසේ මතක නැහැ ඒක එදාමද ඊට පස්සේ දවසේද කියන එක ගරු රිෂාඩ් බද්දීන් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහැව්වා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා මම එහෙම කියන්න දන්නේ නැහැ. විශාල ක්‍රියානිත රට පුරාම සිදු වෙනවා. මම ඒ ගැන සොයා බලා ඔබට දැනුවත් කරන්නම් කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවක් මට කතා කරා මම කිව්වා තවමත් මම සොයනවා මට උත්තරයක් මේ වෙලාවේ දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම යුදමදාය බුද්ධාංශය විශ්ව බලකාය තමයි රාජකාරී කළ කොරම් ප්‍රදේශයේ ඒ අයවලුන්ගෙන් අසා සිටියා මෙහෙම නම තියෙන පුද්ගලෙක් අතරු අරන් තියනවාද කියලා. මට තහවුරු වුණා ඒ පුද්ගලයා අරගෙන තිබෙනවා කියලා. නැතවතාවක් තපස්වරුවේ එතුමා කතා කරපු වෙලාවේදී මම කිව්වා ඔව් අත්තරන්ගුට අරන් තියනවා. එතුමා මේ කෝල් එක මට දෙන්න ඕනේ අත්වසිම තව අවුරුදු දෙකමාරකට පස්සේ කියලා. මම මේක ඉතා සුහද සාකච්ඡාවක් එලයි මම කිව්වා. මම එතන අදහස් කළේ ඒ තියෙන බලතල අනුව මට තියෙන පැය 24ක් ඇතුළතදී මම තත්ත්ව විමර්ශන කොට්ටාසයට ඕනම අත්තරන්ගුට පුද්ගල ගත පුද්ගලයෙක් හෝ ශ්‍රී ලංකා පොලිසියට බාර දිය යුතුයි. මම බාර දුන්නාට පස්සේ මම දන්නා තියෙන බලතල අනුව ඔහුව පරීක්ෂණ කටු සඳහා වසර එකමාරක් දක්වා වුණත් ඒ වෙලාවේ තබා ගැනීමට හැකියාවක් තිබෙන නිසා කිසිම වෙලාවක එතුමා මට බලකිරීමක් කළේ නැහැ. තුන්වෙනි අවස්ථාවේදී එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමාට වැඩ කරන උසස් නිලධාරියෙක්ගේ පුතෙක්. එම නිසා පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. අධිකාරී ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම ඇමති කෙනෙක් මට බලපෑම් ඇති කළා නැහැ. යුදමුදාව ස්වාධීනව රාජකාරී කරන හැටියට තමයි මේ අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ. මේ අතර හමුදා බුද්ධිංශ පිළිබඳවද විශේෂ තේරීම් කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණා. මේ ඉන්ටෙලිජන්ස් කියන්නේ අනිත් රටවල එක බැලුවම සහ යුද්ධ ජයග්‍රහණය කරන උර සරස්පන්ස් ගැත්ටි ඒ වගේම තියෙන සුපිරිභාවය තිබෙනවද? මම හිතන්නේ මේ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා මොකක් හරි වුණා කියලා සමස්ත බුද්ධිංශයක්ම රටක කඩා කපල් වෙන්නට පුළුවන් කියලා. ඒකට මේ නායකයින් ඒ තන්ත ප්‍රතිකර්ම යොදාගත යුතුයි. නැත්තම් අද්දරගෙන කෙසේ වෙතත් කවුරු හරි මිය ගියා නම් තත් ඊට වෙනස් වෙන්නට පුළුවන්. යුද්ධ කාලේදී අපේ ඒ වගේ බුද්ධිංශේ අය මිය ගිහිල්ලා තියෙනවා. එහෙම කියලා ශ්‍රී ලංකා යුද හමුදාවේ අනිත් හමුදාවල බුද්ධිංශ කඩාවැටුමක් තිබ්බා කියලා මට එකපාරට එහෙම කියන්න බෑ. දැන් හමුදාපතියට මමවා කියන්න ඕනේ. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වය කියන්නේ. සියල්ලන්ගේ එකගතාවෙන් සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේට අද විරුද්ධ වන්නේ කුමන පදනමක් මතදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරනවා. හර්ෂණ රාජකරුණා සහ තුෂාර ඉඳුරුල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අර්ලේගා මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළා. එතකොට මේ දැන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඉවර වෙලා 19 වන සංශෝධනය ගෙන ප්‍රධානතම සටපාටේ තමයි 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගිනව. ඒ කෙසේ වෙතත් අපි සතුටු වෙනවා 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම පිළිබඳව. ඒ පිළිබඳව අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මීට කලින් එය ජයග්‍රහණයක් හැටියට ප්‍රකාශ කරා. ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් උත් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කිව්වා එතුමා තමයි එකම ජනාධිපති ධුරේ ඉඳන් බලතල අයින් කරපු ජනාධිපතිවරයා කෙනෙක්. ඊටත් අමතරව අර 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බ ස්වාධීන කොමිසම් වල තියෙන බලතල සියල්ලම අයින් කරලා ඒ බලතල උත් විධායකයට ජනාධිපතිවරයාගේ අතට ගත්තා. ඒ වගේ භයානක ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අර ඒකාධිපතිවරයෙක්
සමීපව නිර්මාණය කිරීමේ බලතල තියෙන විවස්ථා සංශෝධනයක් තමයි 18 වෙනි විවස්ථා සංශෝධනය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පුන පුන 18 වෙනි සංශෝධනය අහෝසි කරනවා. 18 වෙනි සංශෝධනය තුල ඉන්න බිල්ලන් ඒක තුල තිබිච්ච ඒකාධිපතිභාවයන් මේ සියල්ල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වේදිකාවල පුන පුන කිව්වා. මේක හරහා අර 18 වෙනි සංශෝධනය තුල තිබිච්ච පූර්ණ ඒකාධිපතියෙකුගේ බලතල අපි නැති කෙරුවා. අපිට අවශ්‍ය රාජ්‍යමනේ මෛත්‍රීපාල සිරිසේන මහතුමාගේ තටු කපන්න නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතුමා කියලා කියන්නේ ඒ වෙලාවේ නැගලා ආපු ජනතා ව්‍යාපාරයේ නියෝජනය කරපු පුද්ගල සාධකයක් පුද්ගල සංකේතයක් පමණයි. අපේ අරමුණ වෙලා තිබුණේ විධායක ජනාධිපතිවරයෙකුගේ යක්ෂාවතාරයෙන් අපේ රට බේරගෙන ඒ විධායක ජනාධිපතිවරයෙකුගේ ඒ තිබිච්ච ඒකාධිපතිවාදයෙන් අපේ රට බේරගෙන අපේ රට ඉස්සරහට යන්න. දයස ජයසේකර මහත්තයා කියනවා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 19 වෙනි සංශෝධනය ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තටු කපන්න කියලා කියනවා. මම අපේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට කියන්න කැමතියි, අපි ඔය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන කාලේ සිවිල් සමාජය ඒ වෙනුවෙන් පෙළ ගැහිලා හිටපු කාලේ දයාසිරි ජයසේකර මහත්තයා හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කඳවුරේ නෙමෙයි. ඒ මහින්ද සරණංගච්ඡාමි කියමේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවේ හිටියේ. දයාසිරි ජයසේකර මහත්තයා කඩේ ගිය වෙන තැනකට. එතුමාට මේ ගැන අවබෝධයක් නැහැ තමයි අපි දන්නේ. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති මල්මාලාව අපි 18 වෙනි ව්‍යවස්ථාව අහෝසි කරලා 19 වෙනි සංශෝධනය කරලා අපි ගෙනාවා. හැබැයි දැන් දයාසිරි ජයසේකර මහත්තයලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කරේ එල්ලිලා බෙල්ලේ එල්ලිලා දැන් තමන්ගේ මන්ත්‍රී ධූරය තව ටික දවසකට හරි ආරක්ෂා කරගන්න මේ වගේ බාල ගණයේ ප්‍රකාශ කරන එක ගැන අපි කනගාටු වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇගයීමට ලක් වුණා. ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බාචලට් මහත්මිය මේ බව ප්‍රකාශ කළා. එම කවුන්සිලයේ 41 වන සැසිවාරයේ හමුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසද කරුණු දැක්වුවා. Mr. President, we share that the Human High Commissioner's broad concerns on several important issues yesterday. In her oral update, the High Commissioner also referred to the current developments in Sri Lanka, and we wish to draw the Council's attention to the following. Firstly, the Easter Sunday. On Easter Sunday, Sri Lanka experienced a series of heinous terrorist attacks by persons inspired by ISIS ideology, resulting in the loss of 258 innocent lives. We are pleased to inform the Council that 2 months after the attack, significant progress has been made in assuring the security of all Sri Lankans and restoring law and order. The emergency regulations were necessary to empower armed forces to carry out their duties. Secondly, the incidents of violence that occurred 3 weeks after the attacks in a few places by mobs were speedily brought under control. Investigations have revealed that they have been orchestrated by politically motivated individuals. Thirdly, as echoed by the High Commissioner, the government has initiated a setting up of an interreligious council aimed at raising awareness, solidarity, building peace and reconciliation. Fourthly, Sri Lanka's national institutions continue to make interventions on issues pertaining to violence and extremism, and we note High Commissioner's encouraging remarks on the Human Rights Commission of Sri Lanka in this regard. Finally, the government would continue to engage with the UN human rights systems and international partners. මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට යන බවද පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මහජන බැංකුව පෞද්ගලිකකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නැති බවයි රජය අවධාරණය කරන්නේ. ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය මහජන බැංකුව පෞද්ගලිකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා ජනතාව නොමග යවන අසත්‍යමින්ව ද්වේෂසාගත ප්‍රවෘත්තියක් බව මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව පවසමින් මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සාහ දරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට සම්බන්ධ බැංකු වෘත්තීය සමිති ප්‍රධානීන් උපුටා දක්වමින් මාධ්‍යවල වාර්තා කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන්. එම චෝදනාවට පදනම් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පතයි. බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ණයකර නිකුත් කිරීම මගින් බැංකුවට යම් මුදලක් රැස්කර ගැනීම සඳහා බැංකුවටම අවස්ථාව සලසා තෙමින් මුල්‍ය වශයෙන් එය ශක්තිමත් කිරීම එහි අරමුණයි. නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකින්ට හා තැන්පත්කරුවන් වෙත මිස ඉන් පරිබාහිරව කිසිවෙකුටත් නිකුත් කරන්නේ නැති බවයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරන්නේ.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට ව්‍යාජ සංඛ්‍යා ලේඛන හරහා පෙන්වීමට ඇතමුන් පසුගිය පාලන කාලයේදී ක්‍රියා කළ බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා. එය ඔප්පු කළහොත් මන්ත්‍රී ඉදිරියෙන් ඉවත් වන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ. බන්දුල ගුණවර්ධන මහතාගේ එම ප්‍රකාශයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පිළිතුරු ලබා දුන්නා. ඒ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී. බර ඉසිලීමේ ඉසව්වෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රසක් අත්කරගත් ඉශානි අනුෂ්කා කළුතන්ත්‍රී ක්‍රීඩිකාව වෙත නව නිවසක් ලබා දීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් ලක්ෂ 30ක් වටිනා නිවසකුයි ඇය වෙත මෙසේ පරිත්‍යාග කෙරුණේ. දකුණු ආසියා බර ඉසිලීමේ ඉසව්වේ රන් පදක්කම ඇතුළු ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රසක් ඇය අත්කරගෙන තිබෙනවා. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපේ රටේ පවුල් පරපුරෙන් දුප්පත් ප්‍රතිශතය 2009.89 2012.65 මේවයි මූලාශ්‍රය මහ බැංකු වාර්තා. මම පැහැදිලිවම කියනවා මේ සඳහන් කරන දුප්පත්කමේ ප්‍රතිශත ව්‍යාජ ප්‍රතිශත මේවා නිර්මාණය කරලා තිබෙන්නේ ජනතාව තුළ යම් කිසි කෘතීම සැනසිලි භාවයක් නිර්මාණය කරලා. ඇත්ත කතාව අපේ රටේ දුප්පත්කම 29%. ඒ නිසා මම කියන්න කැමති අපේ විශාරද බන්දුල ගුණවර්ධන ශ්‍රීමතාණන්ට ඔබතුමන්ලාගේ කාලවකවානුවේ මේ දුප්පත්කම ගැන කරපු අංක ගණිත සංඛ්‍යා ලේඛන ජිල්මාට් එක හින්දා අපේ රටට ලැබෙන්න තියෙන ආධාර ටික නැති වෙලා අපේ රටට ගිනි පොලි ණය ගැනීමේ ඉද ප්‍රස්තාව සැලසුණයි කියන එක මම වගකීමෙන්ම කියනවා. හැබැයි දෙයියන් ගෙනාමිට බන්දුල ගුණවර්ධන මැතිතුමනි ඉල්ලාස් වෙන්න නම් එපා. ඔබතුමාගේ අංක ගණිත ජිල්මාට් ආර්ථික පරිශ්‍රණයකක වහන්නත් එපා. ඕක තියෙන තරමට අපිට හොඳයි. සසහායතේ ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟපත් විකාශය රාත්‍රී 9:30ට. www.itnnews.lk